බාමුණ ගැසෙන අද නවම් මාසයේ 24 වෙනිදා 55 වෙනි ජල බිඳුව තමයි මේ ඔබේ ජල තටාකයට වැටෙන්නේ ජීවන ජල ධාරාවේ. අපි ඊයේ කතා කළා විවාහ ජීවිතය පවත්වා ගැනීම සහ ආදරයෙන් ඉදිරියට යාම ගැන තමයි අපි කතා කරමින් ඉන්නේ. ඊයේ කතා කළා විවාහ වුණාට පස්සේ ගොඩාක් කරදර ප්‍රශ්න එකිනෙක කෙනා අතර මත ගැටුම් එකක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේවත් එක්ක කොහොමද යන්නේ? මේක අමාරුයි ප්‍රායෝගිකව කියන දේ ගැන අපි ඊයේ කතා කළා. ඉතින් ස්වාමින් වහන්සේ ඊයේ කිව්වා ස්වාමින් වහන්සේ විසින් එක්කල දේ මිනිස්සයා විසින් වෙන් නොකරේවා කියලා උන්වහන්සේගේ ආඥාව අපි ඊයේ කතා කළා. අද අපි පොඩ්ඩක් බලමු මේ වගකීම කාටද තියෙන්නේ. ඇත්තටම මේ වගකීම තියෙන්නේ ස්වාමි පුරුෂයාගේ අතේවත් භාර්යාවගේ අතේවත් නෙමෙයි දෙන්නගේම අතේ 50-50 දෙන්න අතේ තියෙන වගකීමක්. ඇයි උන්වහන්සේ කියනවනේ මාංශය මාංශය යටෙන් යටයි. ඒ කියන්නේ මිනිස්සයා සහ ගැහණිය දෙන්න එකම ශරීරයක කොටස් 2 in 1 අපි ඉගෙන ගත්තා මේක. ඉතින් අද අපි බලමු ස්වාමින් වහන්සේ කතා කරන භාර්යාවන්ට මේ 50 භාර්යාවගේ 50 කොහොමද වෙන්න ඕනෙන්නේ කියලා ජේසුස් වහන්සේගේ ඉගැන්වීමත් එක්ක චුද්ද ලියවිල්ල මෙන්න මෙහෙම දෙයක් කියනවා. අපි අද ඒක බලමු. එපිස පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ මෙහෙම කියනවා. භාර්යාවන්ට කතා කරලා කියනවා භාර්යාවනි ස්වාමීන් වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිට පල්ලා. දැන් මේක ඇහෙනකොටම සමහර කාන්තාවන්ට තරහයි. මොකද යටත් වෙන්න කියලා කියනවා. එහෙම මොකටද අපි යටත් වෙන්නේ? ඇයි ඔයාමනේ කිව්වේ යටත් වෙන්න නෙමෙයි සහකාරියක් හැදුවේ කියලා. වැඩකාරියක් නෙවෙයි කියලා ඔයාමනේ කිව්වේ. ඇයි දැන් අද යටත් වෙන්න කියන්නේ? අපි මේක පොඩ්ඩක් ලියහගමු. මේ යටත් වීම කියලා කියන්නේ අර රජ කෙනෙකුට යටත් වැසියෝ යටත් වෙලා ඉන්න ඒ යටත්කම නෙවෙයි. වහල් සේවය කරන තැනක වහලියක් එතන නායකයාට නැත්තම් ස්වාමියාට යටත් වෙලා ඉන්න යටත්කම බයෙන් තලයි ගහයි මරයි කියන යටත්කම නෙවෙයි. ඒ බය නිසා ඇතිවෙන යටත්කම ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ඒ වගේම ආයතනයක හෝ එහෙම තැනක සැරපරුෂ නායකයෙකුට යටත් වෙලා ඒක ගැන නෙවෙයි මේ කතා කරන්නේ. මේ යටත්කම ඇවිල්ලා ගෞරවයක් සහිතව මූලිකවම ආදරය ඉස්මතු කරගත්තා වූ යටහත්කම. ඒක තේරුම් ගන්න විශේෂ වචනයක් මෙතන කියනවා. භාර්යාවනි මෙතන කියන්නේ ස්වාමීන් වහන්සේට මෙන් නුඹලාගේ ස්වාමි පුරුෂයන්ට යටත් වෙලා. දැන් ඒකල් අපි වක් කරලා අමතක කරනවා. ස්වාමීන් වහන්සේට යටත් වෙන්නේ කොහමද අපි? ඇත්තටම බලමු අපි දෙවියන් වහන්සේට අපි යටත් වෙන්නේ කොහමද අපි එයාට ආදරය කරනවා. ඇයි හේතුව දෙවියන් වහන්සේ ඔබ මා වෙනුවෙන් මැරෙන්න තරම් ආදරය කළා. ඒ නිසා අපි උන්වහන්සේට ප්‍රේම කරනවා. ඒ ආදරය නිසාම අපි උන්වහන්සේට යටහත් වෙනවා. ඒ ආදරය නිසා අපි උන්වහන්සේගේ නියෝගවලට කීකරු වෙනවා. හේතුවක් තියෙනවා. අපි හොඳටම දන්නවා 100%ක් අපි දන්නවා ස්වාමීන් වහන්සේ කවදාකවත් මට නරකක් කරන්නේ නැහැ, නරකක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. දෙක, ස්වාමීන් වහන්සේ කවම කවදාකවත් මට අසාධාරණයක් කරන්නේ නැහැ. ඒ නිසා මම බය නැතුව කීකරු වෙනවා. 3, ස්වාමීන් වහන්සේගේ අතේ මම ඉන්න තාක්කල් මම සුරක්ෂිතයි, මම අනාරක්ෂිත වෙන්නේ නැහැ. උන්වහන්සේ මාව ආරක්ෂා කරනවා. 3, අතර අපි හොඳටම දන්නවා උන්වහන්සේ මට සපයනවා, මාව පෝෂණය කරනවා, මාව රැක බලා ගන්නවා. ඒ නිසා මම එයාට ඒ තියෙන ආදරය නිසා මම යටහත් වෙනවා. 5, ස්වාමීන් වහන්සේ පොරොන්දු වෙනවා සහ අපි හොඳටම දන්නවා කිසිම හේතුවක් නිසා කීයටවත් එයා මාව අතහරින්නේ නැහැ. ඒ නිසා මම එයාට යටහත් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් භාර්යාවන්ට කියනවා තමාගේ ස්වාමි පුරුෂයා කෙරෙහි මේ ආකාරයෙන් විශ්වාස කරගෙන යටහත් වෙන්නට. මේ අතහරින්නේ නැහැ කියන එක ගොඩාක් වැදගත්. ස්වාමි පුරුෂයා මාව අතහරින්නේ නැහැ කියන විශ්වාසය ලොකු හයියක්, ලොකු තල්ලුවක් භාර්යාවකට ඔහුට යටත් වෙන්නට. ඒ යටත් වීම නැවත මම කියනවා ආදරය මුසු කරගත්, ආදරය ගෞරවය භක්තිය මුසු කරගත් යටත් වීමක්. කී කරවීමක් පක්ෂපාති බව.
මේක තමයි භාර්යාවගේ වගකීම මේ විවාහය කියන සම්බන්ධතාවය පවත්වාගෙන යාම පිණිස. දැන් ඔයා භාර්යාවන් විතරක් කතා කරන්නේ අනිත් 50 කෝ 50 ඒගොල්ලොත් කරන්න ඕනේ නේද? ඒ ගැන අපි හෙට කතා කරමු.